ඔබ තරුණයි, දිව්‍ය පුත්‍රයන් දිව්‍යාංගනාවන් පිරිවරාගෙනයි ඉන්නේ. සිත් අලවන කාම සම්පත් වලින් සෝබමානයි. නමුත් දවල් කාලට ඔබ හරියට දුක් විඳිනවා. කලින් ජීවිතයේදී ඔබ මොන වගේ කර්මයක්ද කළේ? මං හිටියේ රජගහනුවර. ඒ රම්‍යව ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ මුවවැද්දෙක් වෙලා. ලේ වැකිනු අත් ඇතිව දරුණු විදියටයි මං හිටියේ. කිසිවෙකුට හිංසා කරන්නේ නැති ප්‍රාණීන් ගැන බොහෝ සතුන් ගැන මට තිබුණේ නපුරු සිතක්. අති දරුණු විදියටයි මං හැසිරුනේ. බොහෝ සතුන් කෙරෙහි හිංසාවටයි මං ඇලුනේ. කිසි දමනයක් තිබුණේ නැහැ. නමුත් මාගේ යාළුවෙක් හිටියා, හරි සුවදායි ශ්‍රද්ධාවන්ත උපාසකෙක්. ඔහු මං ගැන අනුකම්පාවෙන් හිටියේ. මාව නැවත නැවත පව් වලින් වැළැක්වුවා. ළමයෝ, පව් විතරක් කරන්න එපා, අපාය යන්න එපා. මරණින් මත්තේ සැප ලබන්න කැමති නම් ওই දුස්සීල වූ ප්‍රාණවදයෙන් වෙන් ගන්න. මගේ සැප කැමති මා කෙරේ අනුකම්පා කරන ඔහුගේ වචනේ මං අහලා ඒ සියලු අවවාද කළේ නැහැ. බොහෝ කාලයක් පව් වලට ඇලිලා බුද්ධියක් නැතුවනේ මං හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත උපාසකතුමා ආයමත් මට අනුකම්පා කරලා සීල සංවරේ මාව පිහිටෙව්වා. ඉතින් ඔබ දවල් කාලේ සතුන් මරනවා නම් අඩුගන්නේ රාත්‍රියටවත් ඔබගේ සංවරයක් වේවා කියලා. ඉතින් මං දවල් කාලේ සතුන් මරලා රැයට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසා මට රැයට දිව්‍ය සැප ලැබෙනවා, දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මං රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ද වෛරයෙන් වගේ මාව පන්නගෙන ඇවිත් වට කරගෙන කනවා. යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයේ ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවේ යෙදෙනවා නම් මං හිතන්නේ ඔවුන් අසංකත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කරගන්නවා කියලයි. හත්වෙනි මිගලුද්දක ප්‍රේත වස්තුවයි.